හරි අද බලන්නේ බීම්ස් කියන කොටස. ඉදා බැලුවනි කලින් බැලුවනි මේ ටස්ක් කියන එක ඒකේ දෙවෙනි කැල තමයි බීම්ස් කියන එක. එතකොට බීම් එකක් කියන්නේ මොකද්ද කියලා කලින් වීඩියෝ එකේ කරා. එතකොට ට්‍රස් වලින් බීම්ස් වෙනස් වුනේ. ට්‍රස් වලට අපි දාන්න පුළුවන් කිව්වේ බලය හැම ජොයින්ට් වලට විතරයි. බීම්ස් වල අවුලන්නේ ඕන තරම් බල දාන්න පුළුවන් ගූණ දාන්නත් පුළුවන්. අනික ට්‍රස් වල බල ක්‍රියාකාරී අක්ෂියෝ විතරයි. හරිද? ආතිදි හරි තෙරකුම් හරි. බීම්ස් වල එහෙම නැහැ. ක්ෂීරම කියලා එහෙම තමයි ට්‍රස් වලින් බීම්ස් වෙනස් වුනේ ඒක කලින් වීඩියෝ එකේ කතා කරා. ඊට පස්සේ බලමු ෂියර් ෆෝස් සහ බෙන්ඩින් මොමන්ට් කියලා දෙයක් තියෙනවා. ෂියර් ෆෝස් එන් බෙන්ඩින් මොමන්ට්. ඒක ෂියර් ෆෝස් එක කියන්නේ ඔය බීම් එකට බාහිර බල වේවා ගූර්ණ හරි මොනවා හරි දැම්මොත් ඒකට ප්‍රතිවිරුද්ධ නැත්නම් ප්‍රතිරෝධී ලෙස ඒ දණ්ඩ තුල කිව්ව ඒ දණ්ඩ තුල අභ්‍යන්තර බලය තියෙනවා. හරිද? අභ්‍යන්තර බල එයා තියෙන බල අපි හිතමුකෝ දණ්ඩට ලම්බකව සිරස්ස තියෙන බල જાතියක් කියලා. ඒවට තමයි කියන්නේ ෂියර් ෆෝස් කියලා. හරිද? මොකද්ද බාහිර බලය යොදනවා දණ්ඩට ඒකට ප්‍රතිවිරුද්ධ ලෙස නැත්නම් ප්‍රතිරෝධී ලෙස අභ්‍යන්තර බල හට ගන්නවා. ඒවා අක්ෂීය සිරස් ලෙස තමයි ගන්නෙ. ඒවට තමයි තම අපි කියන්නේ shear force කියලා. ඒකට bending moment කියලා ගන්නේ ඕවා ඔය දඬු තුල තිරස්තරත් ඇති වෙනවා. ඒ කියන්නේ අක්ෂීයවත් ඇති වෙනවා. හැබැයි ඒ ඇති වෙද්දී ඇති වෙන්නේ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විදියට උඩ කොටසට එක පැත්තකට යට කොටසකට තව පැත්තකට. ඒකට ඇත්තට මෙතන බලයක් නෙවෙයි ඉන්නේ ගූර්ණයක්. ඒක නිසා තමයි එතන කියන්නේ pending moment. එතන ඇත්තන බලයක් එන්නේ නැහැ. සම්පූර්ණ බලයක් නැහැ. ගුරුණයක් තමයි එන්නේ. මේ රූපය බලන bending moment වලට මේ mark කරලා තිනව ගන්න බෑ. මේ රූප විතරක් ගන්නකොට බාහිරින් බලයක් යොදද්දී දණ්ඩකට හරි බීමයක් කිමුකෝ බීමෙට බාහිරින් බලය යොදද්දී මෙන්න මේ වගේ හැකිලෙන්න බලනවනේ නැමෙන්න බලනවනේ. එතකොට බලන්න උඩ අක්ෂයේ හැම වෙලේම බලන්නේ ලං වෙනනේ එන්නේ කම්ප්‍රෙස් වෙනවා වගේ බලන්නේ යට අක්ෂය බලන්න ආතතියක ලක් වෙන්නේ. ඒක තමයි කිව්වේ යටි පැත්තෙන් හැම වෙලේම බල තියෙන එක පැත්තක නම් උඩ පැත්තේ බල තියෙන අනිත් පැත්තට. එතකොට එතන වෙන්නේ බල දෙක විශාලත්වයෙන් සමානයි. ඒතකොට සම්ප්‍රයුක්ත බලේ බිඳුවයි. හැබැයි ගුර්ණයක් ඇති වෙනවා. දණ්ඩේ බාහිර බලයක් හේතුව කිමුක අපි. එතකොට ඒ බාහිර බලය නිසා අභ්‍යන්තර බලය තියෙන නිසා මේක රූප වෙනන්නේ. හරිද? ඒක මොකක් අක්ෂීය වැති වෙනවා කියලා බල වර්ගයක්. ඒක තමයි මේව. හරිද? අභ්‍යන්තර ඇති වෙනවා අක්ෂීය දිස් ඔස්සේ ඇති වෙනවා. එතකොට මම කිව්වා හැම වෙලෙම උඩ පැත්තට දිනේවා කම්ප්‍රෙස් වෙන්න බලන්න. හරිද? උඩ පැත්ත කියලා තෝ නැමෙන්න බලන්න. ඒ අනිත් යටින් තියෙන ඒවා ටෙන්ෂන්. ඒකට මේ ආතතියක ලක් වෙනවා. එතකොට මේ බල දෙක විශාරත්වයෙන් සමාන නිසා සම්පූර්ණ බලයක් එන්නේ. හැබැයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයිනේ. විශාරත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ඒක නිසා මේ වලින් ගූර්ණයක් එනවා. හරි. ඒකට තමයි කිව්වේ බෙන්ඩින් මොමන්ට් එක කියලා. හරි. ඊගොම් බල ගත්තාම ಜಾති දෙකක් තියෙනවා. බල කියන්නේ ලෝඩ් කියලා හිතමුකෝ අපි ලෝඩ් ගත්තාම ಜಾති දෙකක් තියෙනවා. එකක් පොයින්ටඩ් ලෝඩ් අනිත් එක ඩිස්ට්‍රිබියුටඩ් ලෝඩ්. pointed load එක මෙතන දාන්නේ pointed load කියන්නේ නිකන් එක ලක්ෂ්‍යයකට ක්‍රියා කරන බලයක්. එක ලක්ෂ්‍යයක් නම් ඊට ලක්ෂ්‍යයක් තියෙන එතන තමයි ක්‍රියා කරන්නේ කියලා. හැබැයි distributed load කියන ඒවා එක තැනකට කියලා නෙවෙයි පොඩි වර්ග ඵලයකට ක්‍රියා කරනවා. මේ මෙතන දාලා තියෙන මේ පොස් සෙට් එකක් තියෙනවා, රේඩියෝ එකක් තියෙනවා. එතකොට මේ කට්ටිය බල හරියටම කොතන ක්‍රියා කරන්න කියලා දාන්නේ අපි. ඒක නිකන් බෙදාගෙන මේ AC කියලා ගමු මේ දිග කෑල්ලේ මේ වර්ග ඵලයට තමයි මේ පොස් සෙට් එකේ බර කියන එක බලය ක්‍රියා කරන්නේ. මේ රේඩියෝ එකේ බර ක්‍රියා කරන්නේ මේ C කියලා කොටසත් තියෙන DE NA වර්ග ඵලයට තමයි. ඒ වගේම තමයි කියන්නේ distributed load කියලා. මෙන්න පොඩි රූප වර්ගයක් තියෙන්නේ එකට බෙන්ඩින්. මේකට පොඩි රූප සටහනක් තියෙන්නේ. ඊට පස්සේ මේ බෙන්ඩින් මොමන්ට්ස් shear force ලකුණු කරද්දී දිශාව තෝරගන්න විදියක් තියෙනවා. හරිද? ඒක හැබැයි අවුලක්ම නැහැ. ඉතින් දිශා මාරුණා කියන්නේ ඉතින් ඍණ වෙලා හෙයි. අර බලවලත් අපි අර දිශාව දන්නේ තුනට අවුලන්නේ හොයාගෙන යද්දී ඒ ඍණ වුණා නම් දිශා ප්‍රතිරුද්ධය කියලා ගන්න පුළුවන්. හැබැයි සයින් කන්වෙන්ෂන් කියලා එකක් තියෙනවා.
දිශා තෝරගන්න විදිහත් ගැන තමයි කියන්නේ. අපි බලමු දැන් shear force වල දිශා තෝරගන්නේ කොහොමද කියලා. එතකොට මෙතන beam එකක් තියෙනවා. මේ තියෙන්නේ distributed load එකක් වෙන්නේ නැතිනේ. මේ තැන තැන ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඉස්සල්ලාම කරන්නේ මම මේ කොටස් දෙකට කඩා ගන්න. කොටස් දෙකට කඩාගෙන කැමැති එකක් ගන්න පුළුවන්. එතකොට එක කොටසක් ගත්තා. මං ගන්නකො ඉස්සල්ලාම මං පැත්ත. එතකොට වම් පැත්ත ගත්තාම මෙන්න මෙතනයි මෙතනයි තියෙනවා මේක තියලා ඇත්තේ මොකක් හරි ආධාරක දෙයක් මතනේ ඒ බල දෙක කියලා ගමුකෝ ඊට පස්සේ මෙතන දැන් shear force එක ලකුණු කරද්දි ලකුණු කරන්න කියන්නේ එකට කියන්නේ ධන නම් ලකුණු කරන්න ඕනේ මේ ධනු කෑල්ල clockwise කරගෙන විදියට දක්ෂිණාවර්තව කරගෙන විදියට තමයි shear එක ලකුණු කරන්න තියෙන්නේ හරි මේ shear එක තියෙන පල්ලෙහාට මේ force එක විතර බල shear force එක මේ තියෙන්නේ හරි දැන් මේ ශිය ෆෝස් එක හිඳ මේ දණ්ඩ කරකවන්නේ දක්ෂිණාවර්තනේ එහෙනම් ඔය ශිය ෆෝස් එක ධන කියලා ගන්න කියලා කියන්නේ ධන නම් මම දක්ෂිණාවර්තව කරකවන්න කියලා ගන්න. ඔයවා සල්පුවේ වම් පැත්තනේ. හරිද? ඕකෙම ඕනනම් දකුණු පැත්ත සලකද්දී දකුණු පැත්ත සලකද්දී බලන්න ඕනේ ශිය ෆෝස් එක ලකුණු කරද්දී දකුණු පැත්ත දණ්ඩ දකුණු දක්ෂිණාර්ථව කරකවන්න ඕනේ දක්ෂිණාර්ථව කරකවන්න නම් ෂියර් ෆෝස් එක ලකුණු කරන්න ඕනේ පල්ලෙහාම උඩට හරිද මෙතන එක තමයි උඩට ලකුණු කරන්නේ මේ ෂියර් ෆෝස් එක නිසා දකුණු පැත්තේ තියෙන දණු කැල්ල කරකවන්න හදන්නේ දක්ෂිණාර්ථව මෙතන පල්ලෙහා ලකුණු කරපු ෂියර් ෆෝස් එක නිසා මේ දණ්ඩ කරකවන්න බලන්නේ දක්ෂිණාර්ථව එතකොට ෂියර් ෆෝස් එකක් ධනව ලකුණු කරනවා කියලා සලකන්නේ ඒ shear force එක නිසා ඒ දණු කෑල්ල දක්ෂිණාවර්තව කරකවන්න ඕනේ. හරි දක්ෂිණාවර්තව කරකවන්න හදන විදිහට තමයි shear force එක ලකුණු කරන්නේ. හරි එතකොට තමයි shear force එක ධන කියලා ගන්නෙ. හරි මෙතන බලන්න ඕන. මේ මෙහෙම දකුණු අතර කරකන විදිහට තමයි ගන්න ඕනේ. එතකොට bending movement ඒක ධන කියලා සලකන්නේ හැමෝලෙම ගන්න ගූර්ණය විසින් යටාක්ෂය ආත්‍තික ලක් කරන්න ඕනේ. ඒ කියන්නේ ඇද්දීම ලක් කරන්න ඕනේ. දැන් මෙතන මෙතනත් කොටස් දෙකකට වෙන් කරගත්ත කියන්නකෝ. කොටස් දෙකකට වෙන් කරගෙන දකුණු පැත්තේ කොටස බලනවා කියන්නකෝ. දකුණු පැත්තේ කොටස බලද්දී ඔයා මෙතන බෙන්ඩින් මූමන්ට් එක ලකුණු කරද්දී ඒ ඇති ලකුණු කරන බෙන්ඩින් මූමන්ට් එක නිසා එතන යටින් තියෙන අක්ෂය ඇදීම ලක් කරන්න ඕනේ. හරිද? එතකොට තමයි ධන කියලා සලකන්නේ. දැන් ඔයා මේක මේ පැත්තට ලකුණු කරාම ඔව් ඇත්තටම මේක ඇදීමකට ලක් වෙනවා. මේ මෙතන මේ මෙහෙම ලකුණු කරාම මේක මෙහෙම ඇදීමකට ලක් වෙනවා. එතකොට ඒ බෙන්ඩින් මොමන්ට් එක ධන. ඔයා වම් පැත්ත සලකුව කියන්නකෝ. වම් පැත්ත සලකුවොත් බෙන්ඩින් මොමන්ට් එක ධන වෙන්නේ උඩ පැත්තට. ඇයි ඒ? ඒ පැත්ත ලකුණු කරොත් තමයි මේ යට ධාරේ ඇදීමකට උඩතරේ සම්පීඩනයකට ලක් වෙන්නේ. එතකොට හැම වෙලේම බෙන්ඩින් මොමන්ට් ධන කියලා සලකන්නේ ධනව ලකුණු කරා කියලා සලකන්නේ ඒ දාන බෙන්ඩින් මොමන්ට් එක නිසා ය දණ්ඩේ කියමුකෝ අපි දණ්ඩේ යටපැත්ත ඇදීමකට ලක් වෙන්න ඕනේ උඩපැත්ත සම්පීඩනයකට ලක් වෙන්න ඕනේ. හරිනේ මේ දෙක දෙපැත්තම ලකුණු කරා මොකද වෙන්නේ? යටපැත්ත ඇදීමකට ලක් වෙනවා උඩපැත්ත සම්පීඩනයකට ලක් වෙනවා. එතකොට තමයි බෙන්ඩින් මොමන්ට් දනවල ලකුණු කරා කියලා සලකන්නේ. ඒක දැන් එකඩ බලමුකෝ. ඉස්සලාම shear force බලමුකෝ. shear force එක බලන්න මේ ලකුණු කරපු විදිහට shear force නිසා ඝූර්ණිත කරන දක්ෂිණාවර්තව ඔව් එහෙනම් මේක තමයි ධන කියලා සලකන්නේ. පොසිටිව් කියලා සලකන්නේ ඒක. මෙහෙම මොමන්ට් මාක් කරාම යටපැත්ත දන්නේ යටපැත්ත ඇදීමකට ලක් වෙනවා උඩපැත්ත සම්පීඩනයට ලක් වෙනවා. ඔව් හරිනේ. එහෙනම් මේ බෙන්ඩින් මොමන්ට් එකක් ධන කියලා තමයි සලකන්නේ. ෂියර් ෆෝස් නම් ඒ ධන ෂියර් ෆෝස් එක නිසා ඒ ධන දක්ෂිණාවර්තව කරකවන්න ඕනේ. බෙන්ඩින් මොමන්ට් එක ධන කියලා සලකන්න නම් ඒ මාක් කරන බෙන්ඩින් මොමන්ට් එක නිසා දණ්ඩේ යටපැත්ත ඇදීමකට ලක් වෙන්න ඕනේ උඩපැත්ත සම්පීඩනයට ලක් වෙන්න ඕනේ. ඕකේ මම පැත්ත තමයි රින. මෙතන බලන්න මේ ෂියර් ෆෝස් එක නිසා මේ දණ්ඩු කැල් කරකවන්න යන්නේ වාමාවර්තව. ඒ කියන්නේ ඒක නෙගටිව්. මේ ලකුණු කරන බෙන්ඩින් මොමන්ට් එක නිසා මෙයාගේ උඩ පැත්ත දණ්ඩේ උඩ පැත්ත ඇදීමකට ලක් වෙනවා යටි පැත්ත
සම්පීඩන ලක්ෂණ. ඒ කියන්නේ මේ බෙන්ඩින් මූමන්ට් එක වල් මාක් කරපු එක රින්. හරිද? එතකොට මේ එක්ස්ටර්නල් ලෝඩ් කියන්නේ බාහිර බල. බාහිර බල දන කියලා සලකන්නේ දණ්ඩ දෙසට ආවනම් දන්. දණ්ඩෙන් පිටතට ගියා නම් රින. මේකෙත් ඉතින් දක්ෂිණාවර්ත ගූර්ණ දන වාමාවර්ත ගූර්ණ රින්. හරිද? ඒ නිකන් සම්මුතියක් විදියට සලකනවා. මෙහෙම දන් මෙහෙම ගත්තොත් දන අනිත් පැති ගත්තොත් රින කියලා. ඊළඟදී ඔයාට හරියටම ෂියර් ෆෝස් එක මොන පැත්තටද එන්නේ කියලා හොයාගන්න බැරි වෙලාවට බෙන්ඩින් මොමන්ට් එක හරියට මොන පැත්තටද එන්නේ කියලා හොයාගන්න බැරි වෙලාවට කියන්නේ දන බෙන්ඩින් මොමන්ට් එකක් හෝ දන ෂියර් ෆෝස් එකක් වෙන විදිහට මාක් කරගන්න කියලා. එතකොට බැරි වෙලාවත් උත්තරේ රින වුණොත් ඒ ප්‍රතිවිරුද්ධ දිශාවට ගන්න තමයි කියන්නේ. හරිද? හරියට අපිට තර්ක කරලා ෂියර් ෆෝස් එකයි බෙන්ඩින් මොමන්ට් එක එකපාර මොන දිශාවටද එන්නේ කියලා ගන්න බැරි නම් කරන්න කියන්නේ හැම වෙලේම අර සයින් කන්වෙන්ෂන් එකෙන් දන වෙන විදි වර්ගයක් කිව්වේ. ෂියර් ෆෝස් එක නම් දක්ෂිණාවර්තව කර ගන්න ඕනේ. මොමන්ට් එක දානවා නම් දණ්ඩක යටපැත්ත ආතතියකටත් උඩපැත්ත සම්පීඩනයකට ලක් කරන්න ඕනේ. අන්න එහෙම තමයි දන්. ඒ වගේ ලකුණු කර ගන්න කියලා තමයි කියන්නේ. මම කලින් කිව්වා මම ලෝඩ් කියන ජාත දෙකක් තියෙනවා පොයින්ටඩ් AY ඩිස්ට්‍රිබියුටඩ්. මේ මෙතන බලන්නේ ඩිස්ට්‍රිබියුටඩ් ලෝඩ් එකක් කියතනකොට ෂියර් ෆෝස් එකයි බෙන්ඩින් මොමන්ට් එකටයි මොකද වෙන්නේ කියලා තමයි බලන්න යන්නේ. මේක හැබැයි ඉස්සරහට පස්තර වගේ අඳිනවා. ඒකට ඕනේ වෙන්නේ ඩිස්ට්‍රිබියුටඩ් ලෝඩ් කියලා වෙනම කැලක් තියෙන වෙනම කොටසක් තියෙනවා. විස්තර වැඩි ඊගෙන කිව්වෙත් නෑ. අනික මේ පාඩමෙන් ගණන් හදුවෙත් නෑ. මොකද තර අන්තිමට ප්‍රස්තාරයක් තිබ්බේ. ඒකත් කිව්වේ නෑ. මට මතක විදිහට කිව්වේ නෑ. නිකන් බලා ගන්න කියලා විතරයි කිව්වේ. ඒකේ හින්දා මේ මන් දන්නේ හරි සීමා කොයි වගේ වද අහන්නේ. මෙහෙම එකක් අහයිද නැද්ද කියන්න දන්නේ නෑ. බලමු පිස්සන්ස් ඔය කිව්වනේ ගණන් බලනවා කියලා. ඒතර මේ වගේ එකක් ඇහුවොත් බලමු ඉතින් වෙනස් කරන්න. මේක නිකන් මේ ඔප්පු කිරීම කරන්නේ අර සර් කරු පිළිවෙලට කරන් යද්දි ඊට පස්සේදී මේ වගේ ඔප්පු කිරීම තමයි. මෙන් ඩිස්ට්‍රිබියුටඩ් ලෝඩ් එකක් ආවම ෂියර් ෆෝස් බෙන්ඩින් මොමන්ට් වෙනස් වෙන්නේ කොහමද ගන්නේ කොහමද කියන එක තමයි තිබ්බේ. හරිනේ? බීම් එක තියෙනවා WX කියලා ඩිස්ට්‍රිබියුටඩ් ලෝඩ් එකක් තියෙනවා. මෙතන තියෙන්නේ ආධාරකද ගන්නේ ආධාරකයක් තියෙනවා. එකක් පින් සපෝට් එකක් අනිත් එක රෝලර් සපෝට් එකක්. මේක රෝලර් සපෝට් එකක් මේක පින් සපෝට් එකක්. එතකොට මම දැන් කරනවා කිව්වේ මේ ඩිස්ට්‍රිබියුටර් ලෝඩ් එක තිබ්බහම ෂියර් ෆෝස් වි බෙන්ඩිට් මොමන්ට් වි වෙනස් වෙන්නේ කොහොමද කියලා සම්බන්ධතාවයක් ගන්න තමයි යන්නේ. හරිද? ඒකට අදාළ ඔප්පු කිරීම තමයි මේ කරන්න හදන්නේ. හරි බලමුකෝ. එතකොට x කියලා දුරක් ගන්නවා. x ට පස්සේ අහු වෙන පොඩි දුර dx කියලා ගන්නවා. මම දැන් මේ dx කියලා මාක් කරපු කෑල්ල වෙන වෙනම ගන්නයි යන්නේ. හරිනේ? dx කියලා මාක් කරපු කෑල්ල වෙන වෙනම ගන්නයි යන්නේ. එතකොට dx මේ වගේ ඇත්තේ එතන උඩ තියෙනවා එතන ක්‍රියාත්මක වෙන ඩිස්ට්‍රිබියුටඩ් ලෝඩ් එකනේ. හරිනේ? ඊට පස්සේ මේ මුළු ටික dx නිම බලන dx එනම් හරි වැඩි බෙදන්න dx බෙදීම 2. ඉතින් බලන්න තියෙන්නේ shear force ලකුණු කරගන්න ඕනේ. මම දන්නේ හරියට කොහෙද ක්‍රියා කරන්නේ කියලා. ඒක නිසා මම දන වෙන විදිහට තමයි ගන්න. හරිද? ඒ කියන්නේ මේ shear force දෙක මම ලකුණු කරගත්තේ මේ දණු කෑල්ල දක්ෂිණාවර්තව කැරකින විදිහට. ඒ කියන්නේ මම ඒ shear force ලකුණු කරගත්තේ දනවන විදිහට. මෙතනට dv උනේ මෙතනට පොඩි පොඩ්ඩක් වැඩි ඇති shear force දෙක විතර dv. මොමන්ට් ගද්දිත් එහෙම තමයි. මෙතනට ගන්න m දන dm කියලා. හරිනේද? මොමන්ට් ගද්දිත් ගත්තේ එහෙම තමයි. මොමන්ට් උත් දනවන විදිහට ගත්තේ. ඒ කියන්නේ දණ්ඩ යටපැත්තින් බැලුවහම ඒ යට කොටස ඇදීම ලක් වෙනවා. උඩ කොටස සම්පීඩනය ලක් වෙනවා. ඒක තමයි මොමන්ට් දන කියලා සැලකුවේ. මිනිමම් දන කියලා සැලකුවේ. ඒක තමයි. හරිනේද? ඊට පස්සේ බෙන්ඩින් මොමන්ට් ගද්දිත් ඒක දන කියලා වෙන විදිහ තමයි සැලකුවේ. හරි, ඉස්සෙල්ලා මම කරන්න යන්නේ සිරස් බලවල විජයකී බිඳුව කරන්න යන්නේ. එතකොට V කෙනෙක් යන දන ඍණ විදියට දෙන එනවා. V දන DV කෙනෙක් යන දන WD කෙනෙක් යන දනනේ.
මෙතන v ධන dv කියන එක කරලා වෙන සමානයි බිංදු මෙතන ඊට පස්සේ මම කරන්න යන්නේ a වටා ගුණ ගන්න යන්නේ v ජය කිය බිංදුවක් කර ගන්නයි යන්නේ ඒ වටා ගුණ ගත්තදී v කියන බලෙන් එන්නේ හැබැයි v ධන dv කියන එක නාගෙන් එනවා ඉතින් මම බලමුකෝ රිනේම් කෙනෙක් කෙනෙක් කෙනව m ධන dm කෙනෙක් කෙනා ධන මම සල්කන දිශාවට එන්නේ अनितिक्षण वी धन डी वी किंग इनवा एक्स दूर किंग एक्स या डी एक्स नहीं डी एक्स दूर इटे पास से डब्ल्यू डी एक्स के निकला गिना डी एक्स बेदीम देखा रीना विधर तमाहे ने मंसाल के दिशा वट्टा अनिपत्त निशा समान है बिंदु प्रतिपाद देखे तेरम तम उड़े के तीन डीवी बाई डी एक्स समान ऋण डब्ल्यू के नए के आने वह दूर तक शेयर फोर्स डायग्राम के अंदर एक अनुक्रमणे समान वे ने वह एक मात्र पु डिस्ट्रीब्यूटेड लोड देखे ऋण आगे हर डीवी बाई डी एक्स के अनुक्रमण आने एक के आने शेयर फोर्स डायग्राम के अंदर तो आगे दूर दिए शेयर फोर्स के डायग्राम के अंदर एक अंदिन ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් එන්නේ ඍණ වාරයක් ඩිස්ට්‍රිබියුටර් ලෝඩ් එක. අනේ ඍණ W ඍණ මත තියාගන්න. දෙවෙනි අට ප්‍රතිපල එකෙන් dm / dx ඒ කියන්නේ බෙන්ඩින් මොමන්ට් ප්‍රස්ථාරය. ඔය දුරත් එක්ක බෙන්ඩින් මොමන්ට් ප්‍රස්ථාරය ඇන්දොත් එයාගේ අනුක්‍රමණයෙන් එන්නේ ෂියර් ෆෝස් එක. හරිද? හරි නේද? දැන් බැලුවේ ලෝඩ් එකක් එකෙන් ඩිස්ට්‍රිබියුටර් ලෝඩ් එකට දාද්දී shear force and bending moment කොහොමද එකට සම්බන්ධ වෙන්නේ? එහෙම තමයි. ඒක තමයි බැලුවේ දැන්. මෙතන ගත්තේ dx කියලා පොඩි කැලකට. දැන් මම කරන්නේ dx කියලා පොඩි කැලක නෙමෙයි සැලකියුතු දිග ප්‍රමාණයක් ගණ්ඩායි යන්න. අපි හිතමුකෝ dx නෙමෙයි පොඩ්ඩක් ගණන් ගන්න පුළුවන් දුරම dx කියන්නේ ඉතා කුඩා ප්‍රමාණයක් නෙමෙයි ඉතා කුඩා නෙමෙයි සැලකියුතු දුර ප්‍රමාණයක්. එතන මේ වගේ එකකට අර ප්‍රතිපලය ගන්න බාල්ට ගන්න කොහොමද? කියන බලන්නේ එතකොට අර ගත්ත ප්‍රතිඵල දෙක මොකද ගත්ත ප්‍රතිඵල දෙක අර දෙකක් මේ dv / dx ඍණ w කියන එක dm dx v කියන එක ඔය දෙන්න හදා ගන්නවා දෙපැත්තම අනුකරණය කරලා අලුත් සූත්‍ර දෙකක් හදනවා අලුත් කියන අර දෙකම අනුකරණය කරලා සූත්‍රයක් හදා ගන්නවා මෙන්න මේ වගේ එකක් හදා ගන්න ඕන නම් මෙන්න මෙතන තියෙනවා ඒක වාඩි ඉස්සලා ප්‍රතිඵල මේක මේක හැක්ක ඍණ w මේ දෙකම එකයි නේද dv / dx ඍණ සමානයි w වලට දෙකම කියන්නේ මේක අනුකරණය කරාම එනවා මේ වගේ. හරි. මේ කලින් ගත ප්‍රතිඵලය dm dx dm / dx ඒක සමානයි v නේ. ඔය දෙපැත්තම අනුකරණය කරාම එනවා මේ වගේ එක. එතකොට මේ ප්‍රතිඵල දෙක භාවිත කරන්න යන්නේ මෙන්න මේ වගේ එකකට. හරි. shear force වැඩි bending moment වැඩි සැලකිත දුර ප්‍රමාණයක. හරි. වැඩි භාවිත කරන්න කොහොමද කියලා තමයි බලන්න යන්නේ. ऋणागेम මේ ප්‍රස්ථාරයේ වර්ගඵලය වගේ අදහස තමයි එන්නේ. බෙන්ඩින් මොමන්ට් වලට බලද්දී මුල් ස්ථානයේ මොමන්ට් එකට එකතු කරන්න ඕනේ ෂිය ඩයග්‍රෑම් එකෙන් ඒ අදාළ දුරවල් දෙකට අදාළ වර්ගඵලය. හරි නේද? මේ ෂිය ෆෝස් එක ගත්තී අඩු කරන්නයි ඕනේ මොන ප්‍රස්ථාරෙන්ද? ලෝඩඩ් ඩිස්ට්‍රිබියුටර් ලෝඩ් එකෙන්ද ප්‍රස්ථාරෙන් ඒන වර්ගඵලය අඩු කරන්න ඕනේ බෙන්ඩින් මොමන්ට් එකට ගත්තී shear force diagram එකේ diagram එකේ එන ප්‍රස්ථාරේ එකතු කරන්නයි ඕනේ.